හතරවෙනි මාස දෙවෙනි දින මුරලිය උදෑසන මුරලි ඕම් ශාන්ති බාබ් දාදා මදුවන් සාරය සුමියේ දරුවනි මවගේ හා පියාගේ පරම්පරාගත වෘක්ෂය තුළට පැමිණීම උදෙසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම අනුගමනය කරන්න ඔවුන් මෙන්ම ඉතාමත් සුමිහිරි බවට පත් වී ඉතාමත් හොඳින් ඉගෙන ගන්න ප්‍රශ්නය දරුවන්ට තේරුම් ගැනීම සඳහා ඉතාමත් බුද්ධියක් අවශ්‍ය වන්නේ කුමන ගැඹුරු ඌත් වැදගත් ඌත් රහස් දැන ගැනීම සඳහාද පිළිතුර 1 ब्रह्मा हा सरस्वती पिये खा मवक नोन नमुत सरस्वती ब्रह्मा गे दिये निय बवत एया ब्रह्म कुमारी केनेक बवत्ते ब्रह्मा ओबगे श्रेष्ठ मवाई नमुत ओहो पुरुषे वन निसा जगदंबा मवले सहमिन वेनवा මේ ගැඹුරුත් වැදගත්ුත් කරුණු තේරුම් ගැනීම සඳහා ඉතාම හොඳ බුද්ධියක් අවශ්‍ය වෙනවා. දෙක සූක්ෂම ලෝකේ වැසියා වන බ්‍රහ්මා මිනිසුන්ගේ පියා ලෙස හැඳින්වීමට නොහැකි බවයි. හතරවෙනි දින මුරලිය උදෑසන මුරලි ඕම් ශාන්ති බාබ් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ශරීර අවධානය ඔබව දුකට පත් කරවයි අවධානයට පත්වන්න ජීවාත්ම අවදානයට පත්වීමෙන් ඔබගේ පාප බර අවසන් වේ. ඉන්පසුව එය 2022 හතරවෙනි මාස දෙවෙනි දින මුරලිය දේශන මුරලි ओम शांति बाप दादा मधुबन सारय सुमिहिरी दरुवनी मवगेहा पियागे परंपरागत वृक्षे तुलट पैमिनीम उद्देशा ओन्व संपूर्णे मानुगमने करने ओन मेन्म इतामत सुमिहित बावट पत्ती इतामत होनीं इगिन गन्न प्रश्नय දරුවන්ට තේරුම් ගැනීම සඳහා ඉතාමද බුද්ධියක් අවශ්‍ය වන්නේ කුමන ගැඹුරු ඌත් වැදගත් ඌත් රහස් දැන ගැනීම සඳහාද පිළිතුර 1 බ්‍රහ්මා හා සරස්වති පියෙක් හා මවක් නොවන නමුත් සරස්වති බ්‍රහ්මාගේ දියණිය බවත් ඇයත් බ්‍රහ්ම කුමාරි කෙනෙක් බවත්ය ब्रह्मा ओबगे श्रेष्ठ मवाय नमुत्तो पुरुषे क्वन निसा जगदंबा मवले सहमिन वेनवा मी गेंबुरु उत वेदगत उत करुणुं तेरुं गेनीम संदहा इतामत हुंद बुद्ध्याक अवश्य वनवा देख शूक्षम लोके वैसिया वन ब्रह्मा मिनिसुंगे पियाले से हैंडिंग नी मटनो है कि बावाई मिनिसुंगे पिया इन्ने में ही मे बाउटी का तैनता संपूर्ण म पारिशुद्धते ट पत उन कल ओ संपूर्ण अव्यक्त आयुरिन पेने नमा एहिदी तिबेन्ने सरी सरी मे भाषा ओ पामना क्वन आतर देवतावन्गे सतुटु सामीची पैवत्ते नमा
මේද තේරුම් ගත යුතු වන්නා වූ ගීතය මෞනි අහෝ මෞනි ලෝකේටම වාසනාව දානේ කරන්නේ ඔබයි ඕම් ශාන්ති මේ දේව විශ්වවිද්‍යාලයක් බව දරුවන් දන්නවා ඔබට උගන්වන්නේ කවුද පරමාත්ම දෙවියන් මෙහි ඉන්නේ එකම එක දෙවියෙක් පමණයි ඉතින් සෑම ආගමකටම එකම නිර්මාතෘවරයෙක් හා එකම එක ආගමික ග්‍රන්ථයක් පමණක් තිබෙන්නාසේ ඔහුට තිබිය යුත්තේ එක ආගමික ග්‍රන්ථයක් පමණයි ලොකු කුඩා පොත් රාශියක් ලියා තිබුණා වුවත් ආගමික ග්‍රන්ථ තිබෙන්නේ එකයි එම නිසා මේ පරමාත්ම දෙවියන්ගේ පරම පියාගේ විශ්වවිද්‍යාලයයි ඇත්තෙන්ම පියෙකුගේ විශ්වවිද්‍යාලයක් ඇත්තේ නැහැ විශ්වවිද්‍යාල අයිති ආණ්ඩුවටයි මෙය හඳුන්වන්නේ මවගේ හා පියාගේ විශ්වවිද්‍යාලය ලෙසයි මොන මව හා පියාද එවිට මෙසේ කියනවා දෙවි දේවතාවියන්ගේ ගීතයක් තිබෙනවා මව හා පියා ඔබයි කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම පියා පළමු වන්නා වනු ඇත දෙවියන් කතා කරයි දෙවියන් මෙහි අසුන්ගෙන ඔබට උගන්වනවා අනෙක් සෑම තැනකම මිනිසෙන් තමයි මිනිසෙන් උගන්වන්නේ මෙහිදී අසාරීරික පියා මෙහි අසුන්ගෙන ජීවවන ඔබට උගන්වනවා මිනිසුන්ට කියන තරම් පහසුවෙන් මේ අසහාය වූ කරුණ වටහා ගත නොහැකි කිසිම කෙනෙක් උත්තරීතර පියා උත්තරීතර ජීවය දෙවියන් පියා තමන්ට උගන්වනවා කියා කියන්නේ නැහැ මෙහිදී ඔබට උගන්වන්නේ උත්තරීතර පියා උත්තරීතර ජීවයයි මෙය වෙන කිසිම කෙනෙකුගේ බුද්ධියේ තිබෙන දෙයක් නොවේ ඒ ඉගෙන ගන්න අයගේ බුද්ධියේ නැහැ උගන්වන අයගේ බුද්ධියේ ඇත්තේ නැහැ මේ පරමාත් දෙවියන් පරම පියා ඔබට උගන්වන බව ඔබ දන්නවා සමගීම පියා උසස්ම වූ පියා වන්නේ පොහොයි වෙන කිසිම කෙනෙක් පියා වන්නේ නැහැ ඔහු බ්‍රහ්මාගේ පියාද වෙනවා ඔහු තමයි ඔබට උගන්වන්නේ බ්‍රහ්මා ඔබට උගන්වන්නේ නැහැ ඔබට උගන්වන්නේ ඒ අශාරීරික පියායි බ්‍රහ්මා හා සරස්වති ආදම් සහ ඊව් බව මිනිසු දන්නවා නමුත් උසස්ම තැනැත්තා වන්නේ ඒ අසාරීරික තැනැත්තායි ඇත්තෙන්ම සෑම කෙනෙක්ම ඉන්නේ භෞතික ස්වරූපයකින් දරුවන් දැන් අසාරීරික තැනැත්තා උගන්වන බව දන්නවා පරමාත්ම දෙවියන් පරම පියා තමයි ඔබට දැනුම දෙන්නේ ඔහු කියනවා ඔබ තම පවුලේ අයත් සමග ජීවත් සිටින අතර මෙම අධ්‍යාපනය ලැබිය යුතුයි ඇත්තෙන්ම ගෙදර සිටින විට කිසිම කෙනෙක් ඉගෙන ගන්නේ නැහැ කලාතුරකින් ටික දෙනෙක් තමයි දෙවෙනි පාඨමාලාව ලබා ගන්නේ මෙහිදී අශාරීරික දෙවියන් ඔබට උගන්වනවා යන සම්පූර්ණ විශ්වාසය ඔබ තුළ තිබෙනවා මේ භෞතික මම හා බාබාත් ඔහුත් සමග ඉගෙන ගන්නවා මේවා ඉතාමත් ගැඹුරු කරුණු පියා පැමිණ විස්තර කර දෙනතුරු කිසිම කෙනෙක්ට කිසිම දෙයක් තේරුම් ගත නොහැකි ඔබ නැය සරස්වති මමා ලෙස හැඳුන් වූවා වුවත් ඇය බ්‍රහ්මා විසින් බාරගත් දියණියක් බව ඔබ දන්නවා ඔබවත් එසේ බාරගත් අයයි නමුත්
ඔබ මම ලෙස හැඳින්විය නොහැකි මේ ආධ්‍යාත්මික පවුලක් මම බාබා සීයා සහෝදර සහෝදරියන් ඔබ බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් ඒ බ්‍රහ්ම කුමාරී සරස්වති නමුත් ඇය जगत माता जगदम्मा लिसास हैंडी नैनवा मंदर में ब्रह्मा पुरुषे क्वननी साई शिव बाबा ममावत निर्माणे कले मुहमार्गे ने कोमनामुत नीति एट अनु माओ के ने कावश्य आई मेनी साथामाए मोहु ए संदा उपकरणे बावट फातुए මේවා විනෝදය ගෙන දෙන කරුණු අලුත් කෙනෙකුට මේවා තේරුම් ගත නොහැකි කෙනෙක් පියාගේ හා නිර්මාණයේ හැඳින්වීම ලබනාතුරු ඔහුට එය තේරුම් ගත නොහැකි ඔහුට තවත් කෙනෙකුට විස්තර කර දෙන්න බෑ වේදාවන් සහ ආගමික ග්‍රන්ථ අධ්‍යයනය කිරීම वैद्यवरे क्रीमट इगन गनीम आदि सियाल मनुष्येंगे इगनीम मनुष्येन मनुष्येंतम उगन्वनमा किसीम केनेक मेसे कियाने नहें मावन जीवे जीवे अंत उगन्वनमा मेहिदी अबव शरीर अवदाने इवत कोट जीव अवदाने पत केरनमा පළමුවන නොම්මරේ පාපය ශරීර අවදානියයි කිසිම කෙනෙක් ජීව අවදානෙන් නැහැ ජීවය හා ශරීරය යනු දෙකක් බව ඔබ දන්නවා කොහොම නමුත් ජීව පැමිණෙන්නේ කොහෙන්ද ඔවුන්ගේ පියා කවුද යන කිසිම දෙයක් ඔවුන් දන්නේ නැහැ මේවා නව ලෝකයේ සඳහා වූ අලුත් දේවල් මිනිසු නව දිල්ලිය ගැන කතා කරනවා කොහොම නමුත් නව ලෝකයේදී එම ස්ථානයේ දිලිය ලෙස හැඳින්වෙන්නේ නැහැ. එහිදී එය හැඳින්වෙන්නේ සුර දූතිකාවන්ගේ දේශයේ ලෙසයි. පළමුවෙන්ම ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවන් යන විශ්වාසය ඔබ තුල තිබිය යුතුයි. දේව දරුවන් හා යක්ෂ දරුවන් අතර දිවා රැමෙන්ම වෙනසක් තිබෙනවා. ඒ මිනිස්සු පරිහානියට පත් වූ අය වන නමුත් ඔබ උසස් ගීතයක් තිබෙනවා අහෝ පාරිශුද්ධ කරුවාණෙනි එන්න පැමිණ අපව උසස් තත්ත්වයට පත් කරවන්න දෙවියන් කිලිටු ඇඳුම් සියල්ල සෝදා දැම්මා කියා ගුරු නානක් පවා කියනවා ඔබ වන්දනීයත්වයට සුදුසු වන්නේ කෙසේද? වන්දනා කරුවන් ඔබට පත්වන්නේ කෙසේද යන ආදී වූ සියලුම දේ තේරුම් ගත යුතුයන්නා වූ රහසක් වේ. ඒ එකම එක උත්තරීතර පියා උත්තරීතර ජීවේ පමණක් සදා වන්දනීයත්වයට සුදුස්සාවේ. ඔබ ලක්ෂ්මී හා නාරායනව වන්දනීයත්වයට සුදුසන් බවට පත් කළා. ඒ වගේම පළමුවෙන් ඔහු මව හා පියාව නිර්වාණය කළා. ඔහු මම හා බාබාව යොදා ගත්තා. ඔහු අපිරිසිදු සත්තාවය සියල්ල පිරිසිදු කරනවා. ඔහු එන්නේ අපිරිසිදු ලෝකය පිරිසිදු කිරීම සඳහායි. මේ නිසා තමයි ब्रह्मा गे स्वरूपे ब्रुक्षे मुलिन्म पेन्नुं करति बेन्ने एवगेम पहलिन्म ओहो तपस्यावे यदनवा ओहो अपिरिसिदु आय बारगन्नवा ब्रह्मा सरस्वती हा दरुवन्गे नम वेनस्वनवा ब्रह्म कुमरीन् हा कुमरियन् දේවතාවන් බවට පත්වීම සඳහා රාජයෝගා ඉගෙන ගන්නා බව ඔබ දන්නවා. ඔබ දේවදරුවන්. එනම් පාරම්පරික
වෘක්ෂයයි. ඒ පාරම්පරික වෘක්ෂය මත වූයේ ඒ එකම එක බීජයනි. මෙය මිනිසෙයින්ගේ පාරම්පරික වෘක්ෂයයි. ඉතින් මිනිසෙයින්ගේ පාරම්පරික වෘක්ෂය කුමක්ද? දේවතා, වෛශ්‍ය, ශස්ත්‍රිය හා ශුද්‍ර. මෙය තමයි දරුවන් පමණක් සවන් දෙන්නා වූ නිර්මාණකරුවා හා නිර්මාණයේ පිළිබඳ වූ දැනුම. කොහොම නමුත් ඔබ ඒවා ධාරණය කරගන්නේ අනුපිළිවෙලින් නිසා රජ රැජිනි පුරවැසියන් හා සේවකයන් සෑම කෙනෙක්ම නිර්මාණය වනවා. මම හා බාබා අනුගමනය කිරීමට ඔබ උත්සාහ දැරිය යුතු වන අතර ඕනේ ඉතාමත් මිහිරි බවට පත්විය යුතුයි. මම ඉතාමත් මිහිරි. ඒ නිසා තමයි සෑම කෙනෙක්ම ඇයව සිහිපත් කරන්නේ. මම බාබා හා දරුවන් වන බව ඔබවත් මිහිරි කරවන්නේ ශිව බාබායි. මෙය තමයි මම බාබා හා හොඳින් ඉගෙන ගන්නා දරුවන්ගේ පාරම්පරික වෘක්ෂය වන්නේ. ඔවුන් ඉතාමත් මිහිරි විය යුතුයි. සරස්වති වීණාවක් සමග පෙන්නුම් කර තිබෙනවා. ඒ වගේම ක්‍රිෂ්ණා මුරලි බටනලාවක් සමග පෙන්නුම් කර තිබෙනවා. ඔවුන් කර තිබෙන්නේ නම් වෙනස් කිරීම පමණයි. බාබා කියනවා හොඳින් ඉගෙන ගන්න. ශිෂ්‍යයන් ඉගෙන ගන්නා විට ඔවුන්ගේ බුද්ධිය තුළ සම්පූර්ණ ඉතිහාසය හා භූගෝලයම තිබෙනවා. මොහොමඩ් ගස්නාවි පැමිණ සෑම දෙයක්ම කොල්ල කාගෙන ගියා. ඒ මුස්ලිම් වරුන් අහවල් අහවල් තැන යුද්ධ ඇති කළ ආකාරය ගැනත් ඔවුන්ගේ බුද්ධිය තුළ තිබෙනවා. ඒ පැමිණි මුස්ලිම් හා බෞද්ධයන් ඉතිහාසය ගැන සෑම කෙනෙක්ම දන්නවා. කොහොම නමුත් කිසිම කෙනෙක් අසීමිත වූ ඉතිහාසය හා භූගෝලය ගැන දන්නේ නැහැ. නවලෝකය පැරණි වන්නේ කෙසේද? නාටකය ආරම්භ වන්නේ කෙසේද? අසාරීරික ලෝකයත්, සූක්ෂම ලෝකයත් හා භෞතික ලෝකයක් තිබෙන්නේ කෙසේද? ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද? යනාදී වූ සියලුම දැනුම දැන් ඉගෙන ගන්නේ දරුවන් වන ඔබ පමණයි. දැන් දරුවන් මෙම අධ්‍යාපනය කරගෙන යනවා. ජීවන්ගේ වාසස්ථානය අසාරීරික ලෝකයයි. සූක්ෂම ලෝකයේ බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර ඉන්නවා. පිරිසිදු ජීව අපිරිසිදු බවට පත්වන්නේ පසුව ඔවුන් නැවත පාරිශුද්ධත්වයට පත්වන්නේ කෙසේද යන්න ගැනත් ඔබට විස්තර කර දී තිබෙනවා. සූක්ෂම ලෝකයේ වාසය කරන බ්‍රහ්මා මිනිසුන්ගේ පියා ලෙස හඳුන්වන්න බෑ. මිනිසුන්ගේ පියා ඉතා ඉන්නේ මෙහි. ඔබ දර්ශන දකිනවා. මේ භෞතික බ්‍රහ්මා පාරිශුද්ධත්වයට පත් වූ කල එහි පරිපූර්ණ වූ අව්‍යත් ස්වරූපයක් පෙනෙන්නට තිබෙනවා. එය සුදු ආලෝකයෙන් යුතු සූක්ෂම ස්වරූපයක්. එහි සබඳතාවයන් සිදුවන්නේ සැරි සැරීම් ස්වරූපයෙන්. සූක්ෂම ලෝකය කියන්නේ කුමක් දෙයන්න ගැනත්
එහියා හැක්කේ කාටද යන්න ගැන දන්නේ ඔබ පමණයි ඔබ එහිදී මමා හා බාබාව දකිනවා එහිදී දේවතාවුනුත් ඔබව හමුවීමට එනවා දේවතාවන්ට අපිරිසිදු ලෝකයට පා තබන්නට නොහැකි නිසා ඔවුන් ඔබව සූක්ෂම ලෝකයේ මුණ ගැසෙනවා ඒ තමයි දෙමාපියන්ගේ ගෙදර අය හා නැන්දම්මාගේ ගෙදර අයත් මුණ ගැසෙන්නා වූ ස්ථානය වන්නේ වෙන කොහොමද බ්‍රාහමීන් වරුන් වෙන ඔබත් දේවතාවුනුත් මුණ ගැසෙන්නේ ඉතින් මේ තමයි හමුවන ආකාරය ඔබ ඉදිරියේ දර්ශනයක් දැකීමත් බුද්ධින් වටහාගත යුත්තේකි මේ නාටකයේ ඉස්තිර වූ දෙයකි මීරාට ගෙදර සිටිනා විට පාරාදීසයේ දර්ශන දැක නැටුසේ මුලදී ඔබත් නොයෙකුත් දර්ශන දැක්කා රාජ්‍ය පැවතෙන්නේ කෙසේද එහි තිබෙන ක්‍රම විදි මොනවාද යන්න ගැන ඔබට පෙන්නවා ඒ කාලයේ ඔබ ටික දෙනෙක් පමණයි සිටියේ අනෙක් සෑම කෙනෙක්ම සියල්ල දකින්නේ අවසානයේදී ලෝකයේ මිනිසු දිගින් දිගටම එකිනෙකා අතර සටන් කරගනිමින් සිටිනා අතර ඔබ නොකඩවාම දර්ශන දකිනවා මිනිසෙන් අතරින් බොහෝ පීඩනය හැඳුම් අසන්න ලැබේවි සමහර මිනිසුන්ගේ ධනය පොළව යට වැළලී යයි දැන් තිබෙන්නේ මිනිසුන් විසින්ම මිනිසුන්ව පාලනය කිරීමේ ක්‍රමයක් ඒ වෙලත් ඔවුන්ගේ තරාතිරම් හරි ඉහළයි කොහොම නමුත් කිසි කෙනෙකුගේ බුද්ධිය ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවියත් සමග සම්බන්ධ නොමැතිවෙන් ඔවුන් ඔහුව හඳුනාගන්නේ නැහැ කුමාරි කෙනෙක් ඇය විවාහ කරවීමට සිටින පුද්ගලයාට හඳුන්වා දුන් තැන් සිට ඇගේ ආදරය ආරම්භ වෙනවා හැඳින්වීමක් නැතිනම් ඒ කිසිම ආදරයක් නැහැ ඔබ අතරත් තිබෙන්නේ අනුපිළිවෙලින් තිබෙන ආදරයක් ස්මරණයේ සඳහා නිරන්තර සෙනෙහසක් තිබිය යුතුය කොහොම නමුත් ඔබ පෙම්වතා අමතක කර දමනවා මේ බ්‍රහ්මා මේ බාබා බ්‍රහ්මා කියනවා මටත් ඔහු අමතක වෙනවා දරුවන් මේ සියලු ඉගැන්වීම් ලබන්නේ අවුරුදු 5000කට පසුයි. තමා ජීවියක් ලෙස සලකා උත්තරීතර ජීවය සිහිපත් කරන්න. මෙම ස්මරණය ඔබගේ පාප නැති වී යනු ඇත. ඔබ දැන් පාපේ පරාජය කළ අය බවට පත් විය යුතුය. පළමුවෙන්ම ස්වර්ණමය යුගයට යන අය පාප පරාජය කළ අය ලෙස හැඳින්වෙනවා. අපිරිසිදු අයව හැඳින්වෙන්නේ පාපකාරී ක්‍රියා කරන අය ලෙස වන අතර පිරිසිදු අයව හැඳින්වෙන්නේ පිරිසිදු ක්‍රියා කරන්නන් ලෙසයි. පාපකාරී ක්‍රියා පරාජය කළ අයගේ රාජ්‍ය වන්නේ ස්වර්ණමය යුගයයි. පසුව පාප ක්‍රියා කරන්නන්ගේ කාලය උදා වෙනවා. අවුරුදු 2500ක් පුරාය පාපේ පරාජය කළ අයගේ කාල වකවානුව වන අතර පසුව පාපකාරී ක්‍රියාවන් යෙදෙන අය බවට පත්වෙනවා. ඔබ දැන් පාපකාරී ක්‍රියා පරාජය කළ අයගේ රාජ්‍ය වෙත යාමට උත්සාහ දරනවා. බැඳීම් ජයගත් රජ කෙනෙකුගේ ශ්‍රේෂ්ඨ කතාවක් තිබෙනවා.
අපිරිසිදු රාජ්‍ය ස්ථාපනය වූයේ කවදාද? පිරිසිදු රාජ්‍ය ස්ථාපනය වූයේ කවදාද යන්න ගැන දන්නේ ඔබ පමණයි. ශිව බාබා ඔබ පාරිශුද්ධත්වයට පත් කරන අතර ඔබගේ පිළිරුව තිබෙනවා. රාවණ ඔබව අපිරිසිදු කරවනවා. ඉතින් නෝගේ පිළිරුවද තිබෙනවා. දැන් සත්‍ය ලෙසම මෙහි තිබෙන්නේ රාවණගේ රාජ්‍ය බව ඔබ දන්නවා. මේ නිසා තමයි ඔබ මේ ලෝක චක්‍රයේ පින්තූරේ මෙසේ ලිවිය යුතුවන්නේ. අද භාරතය, හෙට භාරතය අනිවාර්යයෙන්ම එම තත්ත්වයට පත් විය යුතුයි. මෙම මරණයේ දේශය වන බව ඔබ දන්නවා. මේ දිගින් දිගටම අකල් මරණ සිදු වෙනවා. මෙහි සිදුවන්නා වූ මෙන් එහිදී මරණය සිදුවන්නේ නැහැ. මේ නිසා තමයි එය අමරණීයත්වයේ දේශය ලෙස හැඳින්වන්නේ. රාමාගේ රාජ්‍ය ආරම්භ වන්නේ ස්වර්ණමය යුගයත් සමගයි. මේ සෑම දෙයක්ම තේරුම් ගන්නේ ඔබ පමණයි. සෑම මිනිසෙක්ම කුම්භකරණ නිින්දෙහි ගැලී සිටිනවා. මා දරුවන් වන ඔබට සියලු රහස් හෙළි කර විස්තර කර දෙනවා. ඔබ බ්‍රහ්මාගේ කටින් උපන් නිර්මාණේ බව මා විස්තර කර දෙනවා. ඒ බ්‍රහ්මා හා සරස්වති ඇතුළත් වී තිබෙනවා. මොහු තමයි ජගත් මාතාව වන්නේ. මෑගේ ප්‍රශංසනීයත්වය වැඩි කිරීම සඳහා ඇයව සිහිපත් වෙනවා. කොහොම නමුත් ඇත්තෙන්ම පුරුෂ ශරීරයක් තිබුණා වුවත් ශ්‍රේෂ්ඨමව වන්නේ බ්‍රහ්මායි. මේවා ඉතාම ගැඹුරු වූ කරුණු. අනිවාර්යයෙන්ම ජගත් මාතාවගේ මවක් සිටිය යුතුයි. ඇය තමයි බ්‍රහ්මාගේ දියණිය වන්නේ. කොහොම නමුත් සරස්වතීගේ මව හෝ කෝ ඇයව නිර්වාණය වූ කාමාර්ගයෙන්ද? ඉතින් මේ බ්‍රහ්මා ශ්‍රේෂ්ඨ මාතාව බවට පත්වෙනවා. පුතුන් හා දුවරුන් නිර්මාණය වන්නේ ඔහු මාර්ගයෙනි. මේ කරුණ වටහා ගැනීම සඳහා ඉතාමත් හොඳ බුද්ධියක් අවශ්‍ය වෙනවා. කුමාරී ඉතාමත් හොඳින් තේරුම් ගන්නවා. මමත් කුමාරි කෙනෙක්. බ්‍රහ්මචාරී නොකියන විට බ්‍රහ්මචාරී නොරකින විට ඔබට දැනුම ධාරණය කරගත නොහැකි. ස්වර්ණමය යුගයේ ගෘහ ජීවිත ධර්මයේ තිබුණා වුවත් එකල එය පිරිසිදු වූවා. මෙහි එය අපිරිසිදුයි. ඔවුන්ට ශ්‍රී කෘෂ්ණා ගැන මෙතරම් විශාල ප්‍රශංසාවක් ඇත. සියලු ගුණාංගයන්ගෙන් පිරුණු සොළොස් කලාවෙන් සපිරි මෙහි එකම එක මිනිසෙක්වත් එසේ විය නොහැකි. එහිදී රාවණගේ රාජ්‍යයක් ඇත්තේම නැහැ. ඒ ශරීර අවධානයක් කියන නාමයක්වත් නැහැ. එහිදී තමා තම රාවණගේ රාජ්‍යයක් ඇත්තේම නැහැ. එහිදී තමා තම පැරණි ශරීරය අතහැර දමා අලුත් ශරීරයක් ලබා ගන්නවා යන දැනුම ඔවුන් තුල තිබෙනවා. ඔවුන් ජීව අවධානයෙන්ම ඉන්නවා. මෙහිදී ඔවුන් ඉන්නේ ශරීර අවධානයෙන්. ඔබට දැන් මෙසේ ඉගැන්වෙනවා. තමා ජීවයක් ලෙස සලකන්න.
ඔබ තම පැරණි ශරීරය අතහැර දමා නිවස වෙත යා යුතුයි. පසු ඔබ ඒ නව නිවසේදී අලුත් ශරීරයක් ලබා ගන්නවා. ඔබට තේරෙනවාද? අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව පියා බාබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණී සඳහා සාරාංශය. 1. නිරන්තර ස්මරණයේ යෙදී සිටීමට නම් ඔබගේ හදවතේ සෙනෙහස ඒ එකම එක පියා හා පමණක් සම්බන්ධ කරගන්න. කිසිම විටක ඔබගේ පෙම්වතා අමතක කරන්න එපා. දෙක, පාපේ පරාජය කළ අයගේ රාජ්‍ය වෙත යාම උදෙසා බැඳීම් සියල්ල පරාජය කළ අය බවට පත්වන්න. පිරිසිදු ක්‍රියාවන්හි යෙදෙන්න. කිසි විටක පාපකාරී ක්‍රියා කරන්න එපා. වරදානය ඔබේ සූක්ෂම පිරික්සීම් මගින් ඔබේ පාප බර අවසන් කර සමහන සහ පරිපූර්ණ බවට පත්වන්න. යම් දෙයක් අසත්‍ය හෝ අපත දෙයක් යැයි ඔබ අසන්නට හෝ දකින්නට ලැබුණොත් ඒ වටපිටාවට පැතිර යාමට හෝ ඒ ඇසූ සැනින් ඔබේ හදවතේ තැම්පත් කිරීමක් නොකරන්න. අපත දෑ පතුරවා ඇරීමත් සුළු පාපයක් නොවේ. එම සුළු පාපයන් පියාඹන සිටියේ අත්විඳීම අහවර කරන අතර එවැනි ආරංචි වලට සවන් දෙන්න සහ එවැනි ආරංචි පවසන්නන් තව තවත් පාපයන් එකතු කරගනීවි. එබැවින් තමාවම සූක්ෂම අයුරින් පරීක්ෂා කර එවන් පාප බර අවසන් කරගන්න. ඔබට පියාහා සමාන වීමට සහ පරිපූර්ණ බවට පත්වීමට හැකිවන්නේ එවිට පමණයි. පාඨය නිදහසට කරුණු කීම ගිල්වා දැමූ කල අසීමිත නිරාශාවේ ආකල්පයේ ඉස්මතු වේවි. ॐ शांति।